ආයුබෝවන් මේ සූදානම පැත්ත ගිය තැත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න මම උත්පල රත්නායක මුලින්ම සිරස්තල එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිවාරය ඇරඹෙයි ජනපති සමුළුව ඇමතීම හෙට රජයේ වෛද්‍යවරුන්ගේ අභියෝගයට අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රතිචාර එක වසර පහ වසර හය වසර එකම ළමෙක් හෝ මම දේශපාලනින් හෝ අතුලත් කරලා නැහැ තොරතුරු වසන් කිරීමේ චෝදනාවට බඳගිරිය තරුණයාගේ සොයුරා සහ සොයුරියත් අත් අඩංගුවට පොලිසියට බිය වී පලා ගිය පුද්ගලයෙකු කැළණි ගඟට වැටීමේයයි ගිල්ලක ගණ්ඩනකොට ස්ටීපින් ගන්න දුන්න එක්කෙන පිස්තල් එකක් දික්කන හිටියා ළඟරවත් දෙන්න එපා කියලා නියමිත ක්‍රමවේදයට පරිබාහිරව ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිදු කරන අභියෝගයට තමන්ද අභියෝග කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් දේශපාලනික බලය උපයෝගී කරගෙන එකදු දරුවෙකු හෝ ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරන මැති බවයි. ඒ ගැන තොරතුරු සමගින් මැතිසභයේ විශේෂාංගය දැන් කොරණ සිට හෝමාගමට මාරු වෛද්‍යවරයෙකු රාජකීය විද්‍යාලයේ ඉල්ලා සිටීම කෙතරම් සාධාරණ දෙයක් මම මේ උත්තරීතර සභාවෙන් ප්‍රශ්න කරන්න කැමති. මොණරාගල සිට නුවරඑළියට මාරු වෛද්‍යවරයෙකු කොළඹ රාජකීය විද්‍යාලයේ ඉල්ලා සිටිනවා නම් මාරුව සහ පාසල අතර සම්බන්ධය කුමක්දයි මා නැවත වතාවක් මේ සභාවෙන් ප්‍රශ්න කරන්න කැමති. පසුගිය කාලේ අධ්‍යාපන අමාත්‍යාංශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දුන පාසල් එම සමාජිකයන් අතර බෙදා ගැනීමේදී රුපියල් දසදහසක මුදලක් අය කළ බවට පැහැදිලි සාක්ෂි සහිත තොරතුරු වාර්තා වී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ හිතාගෙන ඉන්නේ අපිව ගොනාට අඳගෙන බෙත්ති වලට හිර කරගෙන ඔවුන්ගේ වංචාවල් සාධාරණීකරණය කරගන්න. කලින් ආණ්ඩු කාලේ ඒව කළාට මේ ආණ්ඩුව යටතේ ඒව කරන්න බැරි බව මම අවධාරණය කරන්න කැමතියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෛද්‍ය සංගමේ ඇතුළු වෛද්‍යවරු 110 දෙනෙකුගේ දරුවන්ට පාසල් ලබා දීමට අපි කටයුතු කළා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ඔවුන්ට ලබා දුන් පාසල් බාර නොගෙනමින් දිගින් දිගටම ජනප්‍රියතම ජාතික පාසල් ටික ඉල්ලුම් කරමින් ඉන්නවා. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඔවුන් මට අභියෝගයක් කරනවා. පසුගිය මාර්තු මාසයේ ඉඳලා මේ වෙනකන් ජනප්‍රිය පාසලට ළමුන් අතුලත් කරපු තොරතුරු ලබා දෙන්න කියලා. මම අභියෝගයක් කරනවා. අපි එක වසර පහ වසර හය වසර එකම ළමෙක් හෝ මම දේශපාලනින් හෝ අපි අතුලත් කරලා නැහැ. මම අභියෝග කරනවා. අතරමැදි පන්ති වලටත් අභියාචනා උද්ගරු කතානායතුමනි එය විධිමත් කමිටුවක් මගින් ඒ විමර්ශනයට භාජනය කරලා සාධාරණ හේතුවක් නම් පමණයි ඒවත් පුරප්පාඩු මත දීලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනවාරි මාසේ 8 වෙනිදා බාර දුන්න ආර්ථිකයේ මොකද්ද රාජ්‍ය සභාවින් ඉන්නේ පාර්ලිමේන්තුවම වෙන දේවල් තමයි ඕක හොරු ටික ගැන කිසි ප්‍රශ්නයක් නැහැ මේ හොරු ටික ගැන ප්‍රශ්නයක් නැහැ ඒව නැති කරන්න යනකොට තමයි තියෙන ප්‍රශ්නේ වැඩි දුර යන්න ඕනේ ඔබතුමාලගේම මන්ත්‍රීවරෙක් කාර්යයක් ගේනවා CC capacity ආනයන කරන්න පුළුවන් හැකියාවට නැතුව ඊට පස්සේ අපෙන් අහන මේක මන්ත්‍රීවරයක කාර් එකක් නේ ඇයි මේක ගේන්න බැරි වන්නේ කියලා එහෙනම් ඒක ප්‍රශ්න කරන්න යනකොට අහන දේශපාලන හිරිය අර කිරීම කියලා මේවට තමයි උත්තර දෙන්නේ ඉන්න ඔය එතන කෑ ගන්න නැතුව තාත්තා කියන එක පුතා දන්නේ නැහැලු පුතා කියන එක තාත්තා කරන්නේ නැහැලු ලැම්බෝගිනි කෝ මේ ලැම්බෝගිනි කියන එක එදා අපි එක රජයේ සන්දක් කළා තියෙන්නේ අපි ආවට පස්සේ නැවත අපනයන කරන්න කියලා ඇල්ලුන දේ තමයි ඔතන හෙඩිදරව් වෙලා තියෙන්නේ මේ මහින්ද රාජපක්ෂ සක්තින්නේ හොරු කල්ලිය 40 දෙනා ඔය හැම එකෙම කේස් එකක් තියෙනවා මොනාරි දූෂණයක් තියෙනවා හැම දෙයකටම උසාවි යනවා වැට් එකට යන්න පුළුවන් අරක්කු මිල වැඩි කරත් යනවා අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ ආදායම ඒ ආකාර ඇස්තමෙන්තු අනුව ඊට වැඩියත් ඉදිරිව ලබා ගන්න පුළුවන් හැකියාව ඇති වීමයි ඒක නොවැම්බර් මාසේ 10 වෙනිදා අයවැය තුනින් පෙන්නලා මේ රට හොල්මන් කරන අවස්ථාව බෙදා පෙන්වනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා ප්‍රමාද වෙලා හරි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයට මේ ප්‍රතිපාදන වෙන් කිර දීමට කටයුතු කිරීම එක පැත්තකින් අගය කරනවා මොකද මේ අවුරුද්ද එතුමාට ගත කරන්න සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් ප්‍රතිපාදන නැති ඇමතිකම ඇති අමාත්‍යාංශයක ඇමතිවරයෙක් හැටියට මේජ ජෙනරාල් සාත් පොන්සේක මැතිතුමා පිළිබඳව ඉතා ඉහළ අගයක් තිබුණා මේ රටේ ජනතාව. ඒ යුද්ධයට නායකත්ව දුන්නු කෙනෙක් ගැටියට තමුනාසිය අද ඉන්න තැනගෙන හරිම දුකක් හදවතේ තිබෙනවා. එක පැත්තකින් බෙදුම් වාදීන්ට කප්පම් දෙන රණවිරුන් දඩයම් කරන ගමනක් එනවා. සරත් පොන්සේක මැතිතුමනි ඔබතුමාගේ හර්ධ සාක්ෂියේ ප්‍රශ්න කෙරෙන්නේ නැද්ද? ඔබතුමාලාගේ ඇත්තම අමාත්‍යාංශේ නාමය වෛරය, ක්‍රෝධය, පලිගැනීමේ වැපරීමේ අමාත්‍යාංශය. ඔබතුමා කතා කරන්න.
ගුණසේකර මන්ත්‍රීතුමා කෑ ගහපු හැටියට මම හිතුවා අනිවාර්යෙන් නාදී ඉස්පිරිතාලේ තව බයිපාස් එකක් තවයි කියලා. සමහරු ප්‍රාදේශීය සභාවෙන් තමයි මෙතෙන්ට අවිල්ල තියෙන්නේ. රුපියල් 10 15 පගා ගහලා ඇවිල්ලා මෙතන මිලියන 500 400 ගැන කතා කරනකොට ඒවා ටිකක් අවබෝධ කර ගැනීමට දුෂ්කරතාවයක් තියෙනවා. එක මන්ත්‍රී කෙනෙක් කැලණිය පැත්තේ කෑ ගහලා තිබුණා. මං වගේ පුද්ගලයෙකුට එහෙම කතා කරන්න පුළුවන් නම් බූරුවා ගහලා පිහියක් කිනේ ගහගෙන පොරපොල් කඩ කඩ හිටවපු පුද්ගලයෙකුට මේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් නම් අපිට මේ වගේ මුදලක් වෙන් කරන එකේ කිසිම අපරාධයක් වරදක් නැහැ. ඒ අතීතේ පුරාවට අපි ලේ දහඩිය රුධිරේ හැලලා මේ රට සාමය ගෙනාවු හිමි. ඒ සාමය ගෙනාවේ අර බෙල්ල වැලදාගෙන ඉන්න සාටකේ පිටින් නෙමෙයි. එතකොට එක්කෙනෙක් ලියපු පොතක් ගැන කතා කරා. මේ කාලේ මේගොල්ලෝ ඒ පොත ලියපු එක්කෙනාට නමස්කාර කරනවා. මගේ යටතේ හිටිය සේනාංක අධිපතිවරු 20 දෙනෙක්. ඒ 20 දෙනාගෙන් එක්කෙනෙක් තමයි ඒ පොත ලියලා තියෙන්නේ. එතුමාට මම කියනවා ඉවසගෙන ඉන්න ඒ ලක්ෂ දෙකම ක්‍රියා කරපු ආකාරය ගැන පොත නුදුරේදී අපි එළියට දානවා. දැන් හමුදාවේ මේජර් කෙනෙක් ගැන ඉතාල දුකින් කතා කරනවා. හමුදාපති ඇදගෙන ගිහලා හිරේ දානකොට ඔය කතා කරපු mantri කොහෙද දන්නේ හිටි. ඔය පැත්තේ ඉන්න රණවිරුව වෙනුවෙන් කිඹුල් කඳුළු වෙන 40 දෙනාම මේ වෙලාවේ කිරිබත් කෑවා. නමුත් මම මතක් කරන්න ඕනේ ඔය මේජර් ඒ දඬුවම් කෑවේ මිනිමරුම. ඒ මිනිමරුම නඩු දැම්මේ තමුන්නාන්සලාගේ ආණ්ඩු. ඒ නඩු දැම්මේ GLP රීස්ලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහමණ්ඩල සැසිවාරය අද ආරම්භ වුණා. එම සැසිවාරයේ පිළිබඳ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිට හිරු ප්‍රවෘත්තිවලින් තොරතුරු ගෙනෙන්නේ සුදේව හෙටිආරච්චි. ලොව පුරා රටවල් 193ක් සමාජිකත්වයේ දරණ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව විශාලතම සංවිධානයයි. එහි 71 වන මහමණ්ඩල සැසිවාරයේ තේමාව වනුයේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා වූ විශ්වීය පෙළඹුමක් යන්නයි. පසුගිය සෙනසුරාදා රාත්‍රියේ නිව්යෝක් නගරයේ සිදු වූ පිපිරීම හේතුවෙන් රාජ්‍යනායක සමුළුව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සහ අවට ප්‍රදේශයේට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරු දැකගත හැකි වුණා. අමරකාවේ නිව්යෝක් නුවර සිට අප වාර්තා කරන දින තුන්වන දිනේ අදයි. නමුත් අද දිනේ විශේෂයි. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 71 වෙනි සැසිවාරයේ සමාරම්භයේ සටහන් වුණේ අද දිනේදී. එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්, ඇමරිකාන ජනාධිපති බරක් ඔබාමා ඇතුළු ලෝ පුරා රටවල් රසක ප්‍රබල රාජ්‍ය නායකින් රසකගේ සහභාගීත්වයෙන් මෙහි සමාරම්භය අද දවසේදී සිදු වුණා. ඒ වගේම විශේෂත්වයක් වන්නේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම සමාරම්භයට එක්වීම. මේ මොහොත වන විටත් මා පසුපසින් දිස්සන එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල මූලස්ථානයේ තුල මෙහි සමාරම්භක උත්සවය පැවැත්වන ආකාරයක් අපට දැක බලා ගන්නට ලැබුණා. ප්‍රධාන තේමාවට අමතරව ලෝ පුරා රාජ්‍යයන් රසක් මුහුණ දී සිටින සරණාගතයින් සහ සංක්‍රමණිකයින් පිළිබඳ ගැටලුවද මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සහභාගී වන අවසන් මහා මණ්ඩල සැසිවාරයේ මේ වීමද විශේෂත්වයක්. Excellencies, ladies and gentlemen, I stand before you with gratitude. දශකයකට අධික කාලයක් මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ සමයේ ඔබ සියලු දෙනා මට ලබා දුන් සහයෝගය මම ඉතාමත්ම අගය කරනවා. සාමය රැකගැනීමේ අවශ්‍යතාව ඉහළ යන මේ අවධියේ අපි සෑම ශක්තිය ලබා දිය යුතුයි රට රටවල දීර්ඝකාලීන සාමය සඳහා. මියන්මාරයේ සම්ප්‍රදායන් රැකගනිමින් විශ්වසනීය ඉදිරි ගමනක යෙදෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව යුද්ධෙන් මතුන් වේදනාවන් සමනය කර ගැනීමට ගන්නා උත්සාහය අගය කළ යුතුයි. ඒ වගේම මේ දෙරටේ සමස්ත ක්‍රියාවලිය සුළු ජාතීන්ට හා මහ ජාතීන්ට එකලෙස සාමය සාධාරණත්වය සහ සංහිඳියාව ඇති කරවන ක්‍රියාදාමයක් විය යුතුයි. ඒ වගේම ශ්‍රී ලාංකික අපට හෙට දිනේ විශේෂයි. ඒ අතකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමරිකානු වේලාවෙන් හෙට සවස 3:45ට පමණ එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 71 වෙනි සැසිවාරයේ ඇමතීමට නියමිතයි. එහි තොරතුරු සමගින් හමුවන බලාපොරොත්තුෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ මූලස්ථානයේ ඉදිරිපිට සිට කවිඳු ප්‍රනාන්දු සමගින් මම සුදේව හෙටිආරච්චි. දෙදහස් පහළව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද පස්වරුවේ නිකුත් කළා. ඒ අනුව මෙවර විශ්වවිද්‍යාල සඳහා තේරීපත්ව සිටින සිසුන් ගණන 27603ක්.